තවත් ලස්සන දවසකට සුන්දර ආහාර වට්ටෝරුවක් අරගෙන තමයි අද අපේ ඔපේ නිවෙසට එන්නේ. මයි ශ්‍රී ලංකන් විත් ලයිමෝල් කියන වැඩසටහන දැන් ඔබේ හිත තුල තැම්පත් වෙලා අවසానයි. අද අපි ඔයගලන්ට කියන්න යන්නේ කොහොමද ගොටුකොළ සහ පරිප්පු එකතු කරලා ඒකට ලයිමෝල් එක වුණාම තියෙන රසයත් එක්ක වඩේ එකක් හදන විදිය. ඒ වගේම මම කැමති පුචි දෙයක් ඔයගලන්ට මතක් කරන්න අපගේ ෆෑන් පේජ් එක හරහා ඔයගලන්ට පුළුවන් අපි ඔබ වෙත ලබා දෙන ආහාර වට්ටෝරුව තවත් අය සමග බෙදා ගැනීමෙන් ඔබ නිරන්තරයෙන්ම අපේ තරඟයට හැමදාම එකතු වෙනවා. ඒ වගේම ඒ තරඟය තුලින් අපි හැමදාම ජයග්‍රහයකෙක් තෝරලා ලයිමෝල් ආයතනය මගින් ඔබ වෙත වටිනා තෑග්ගක් ඔබේ නිවසට මෙවන්නත් මේ වෙනකොට අපි සියල්ල සවදා අවසానයි. ඉතින් අපි දැන් මුළුතැන් ගේට එහෙම නැත්නම් අපි කිචන් එකට ගිහින් බලමු කොහොමද මේ රසවත් ලස්සන ආහාර වට්ටෝරුව හදාගන්නේ කියන්නේ. ඉතින් මෙන්න මේ ආකාරයෙන් තමයි අපි ගොටුකොළ සමග පරිප්පු වඩේ එක හදාගන්න යන්නේ. මම නම් ඉස්සෙල්ලාම කියන්නම් අපිට ඕනේ කරපිංචා, ලුණු, ඒ වගේම කොච්චිමිරිස්, ඊට පස්සේ කැලි මිරිසුත් මම එකතු කරගන්නවා මෙතෙන්දී. ලයිම් ඕල් අනිවාර්යෙන් අපේ කෑමට එකතු වෙනවා. ඒක ඔයගොල්ලෝ දන්නවා දැන් හොඳට. ඒක මම මෙතෙන්දී කඩල පිටි ස්වල්පයකුත් එකතු කරන්න අමතක කරන්නේ නැහැ. ගොටුකොළ හොඳට මතක තියාගන්න සෝදලා පිරිසිදු කළා. මෙන්න මේ ආකාරයෙන් මෙන්නම බැද ගන්න ඕනේ වෙනම තෙල් තාච්චියක. දැන් මගේ පරිප්පු ටික මම පැය 3ක් විතර පෙඟෙන්න තියලා හොඳට අඹරගත්තා. ඒකට මම එකතු කරනවා ලුණු. ඒකට මම මිරිසුත් එකතු කරගත්තා. කොච්චිමිරිස් එකතු කරගත්තා. කරපිංචා මේ ආකාරයෙන් මගේ පේස්ට් එකට මිශ්‍රණයට මම දැන් කෑලි මිරිස් එකතු කරන්න යන්නේ. මොකද අපි කැමති බොහොම සරට වඩේ එකක් කන්න තියෙනවා නම් ලුණු අඹුල් දෙක එකට පදමට එකතු වෙනකොට කට ගැස්මක් විදියටත් අපිට මේක පාවිච්චි කරන්න පුළුවන්. හවසට රැට කෑම වේලට පැත්තෙන් එකතු කරගන්න පුළුවන් තවත් රසවත්යක්. දැන් කතා කර කර ඉන්න අවස්ථාවේ මම මේකට ලුණු එකතු කරා. ඒ වගේම ලයිමෝල් තේ හැඳි දෙකක් එකතු කරනවා මම මගේ ගොටුකොළ සහ පරිප්පු වඩේකට. හොඳට මතක තියාගන්න ඕන ලයිමෝල් නිෂ්පාදන තෝරා ගැනීමේදී හරි නිෂ්පාදනය තෝරා ගන්න. ඉතින් මේ ආකාරයට සියලුම දේවල් එකට එකතු කරලා මම මේ උට්ට කඩල පිටි එකතු කරන්න අමතක කරන්නේ නැහැ. කඩල පිටි එකතු කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ ඒ හොඳට එක බයින්ඩ් වෙලා, ඒ කියන්නේ කොමකට එකතු වෙලා තියෙනවා. මේර මම වෙනම බඩ ගන්නලද ගොටුකොළත් උන මම එකතු කරා. ඉතින් මේ ආකාරයෙන් එකතු කර සියල්ල දැන් තියෙන්නේ ඊළඟට මිශ්‍ර කරන්නයි. ඉතින් ඒ පියවරට යන්න තමයි දැන් මම ලිස්ට් වෙන්නේ. ඉතින් මේක මිශ්‍ර කරගන්න අතරේ මම කියන්න ඕනේ ලයිමෝල් නිෂ්පාදන ලබා ගැනීමේදී තාමත් අපේ සැලකිලිමත් විය යුතුයි අපේ වෙළඳ නාමය. ඉතින් කඩල ඔක්කොම අඹරගෙන මෙන්න මේ ආකාරයෙන් පරිප්පු වඩේක මම හදාගත්තා. ඉතින් දැන් තියෙන්නේ මේක බදින්න. අපි බලමු ඒක ඊළඟට කොහොමද කරන්නේ කියලා. ඉතමත් ලේසියෙන් මෙවැනි දෙයක් ඔබට ගෙදරදි කරගන්න පුළුවන්. සරල දේවල් ලේසියෙන් ඔබේ දෝතට ගෙනීම තමයි අපි ලයිමෝල් මයි ශ්‍රී ලංකන් කිචන් තුලින් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් බැද ගන්නාලාද ගොටුකොළ සහ පරිප්පු වඩේක මේ ආකාරයෙන් උගලට දැක ගන්න පුළුවන්. අත්දා බලන්න, අපිට ලියන්න ඔබගේ අදහස්. අපි ඉතමත් ගෞරවයෙන් බලාපොරොත්තු වෙනවා. ඉතින් තවත් අලුත් වැඩසටහනක් අපි හමු වෙමු. එතකන් තවත් රසවත් ආහාර වට්ටෝරුවක් ඔබ වෙත ගෙනේමි බලාපොරොත්තු හැමතිස්සම අපේ හිතේ තියෙනවා. ඉතින් අපිට පුංචි දෙයක් ඔයගලන්ට මතක් කරන්න තියෙනවා. ව්‍යාජ ලයිමෝල් නිෂ්පාදන වලට නම් රැවටෙන්න එපා. ඉතින් අපි රසවත් කෑම වේට් වට්ටෝරුවක් අද කරා. ඉතමත් ලේසියෙන් ඔයගොල්ලෝ දේවල් ඉගෙන ගත්තා. තවත් ලස්සන ආහාර වට්ටෝරුවක් අරගෙන ඔබේ නිවසට මම හෙටත් මේ වෙලාවට එනවා. ආයුබෝවන්.